නමෝ බුද්ධාය දසබලධාරී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙනිත සදහම් කතිකාව සුපුරුදු පරිදි අපි දැන් මේ වැඩසටහන විකාශනය කරනකොට ලංකාවේ වෙලාව දවල් 12යි. දවල් 12ට මේ වැඩසටහන අනේ අපිට බලන්න බෑ කියලා කියපු තරුණ අයත් අපට හම් වෙලා තිනවා. මොකද එක එක්කිනා එක එක කටයුතු. හැබැයි සමහර රටවල්වල මේ වෙලාවේ හැන්දෑව පාන්දර වෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ තරුණ පිරිසට වගේම විවිධ රටවල්වල ඉන්න අයටත් වැඩසටහනින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ වැඩසටහන දවල් 12ට බලන්න අමාරු නම් මේක YouTube වල බලන්න පුළුවන්. දැන් වැඩසටහන විකාශන වෙන වාරයක් පාසා YouTube වලට ඇතුළත් කරනවා වැඩසටහන. ඒ නිසා ඒ වැඩසටහන බැලුවට පස්සේ අනිත් යාළුවන්ට හිතවතුන්ටත් වැඩසටහන ගැන කියන්න අමතක කරන්න එපා. ඒ පණිවිඩෙත් එක්කම අදත් අපි සීලය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේකින් දැනගන්න. අවසරයි වන්දනා කළ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ස්වාමීනි අද අපි නැවත සීලය පිළිබඳව තව ටිකක් වැඩි කතා කරන්න කැමතියි. නමෝ බුද්ධාය. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් දරුවනි, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලේ තවත් ටිකක් ඉහළට ගියපු ස්වභාවයක්. අපි කතා කළම කිව්වා මේ ගැඹුරු ටික 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 වැඩි වෙන්නේ සාගරේ. ඒ නිසා තමයි පහාරාද අසුරය ඇතුළු අසුර පිරිස සාගරයට කැමති. ඒ වගේම මේ සීලය එහෙමද මේ බුද්ධ ශාසනය පවා ටික 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 තමයි ගැඹුර කරා යන්නේ. ඉතින් අපි පංච සීලයේ කතා කළා, ආජීවෂ්ටමක සීලයේ කතා කළා. අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ උපෝසත සීලය ගැන. අෂ්ටාංග උපෝසත සීලය, ඒ වගේම නවාංග උපෝසත සීලය කියලා පොඩි පොඩි තැන්වදි වෙනස්කම් එක්ක සඳහන් වෙන උපෝසත සීලය ගැන. ඉතින් උපෝසත සීලය කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ ඒ සීලය සමාදන් වෙලා රකින්න කියලා මේ පෝය දවස්වලට. පුර පසළොස්වක පෝයට, අමාවක, අටවක, පුරාටවක ආදී ඒ පොහොය දවස්වල තමයි ඒ සීලය රකින්න කියන. ඉතින් සමහර දරුව අපි දැකලා තියෙනවා, අපි සමහර පිරිස් අපි අහලා තියෙනවා, සමහර දවස් 7ම උපෝසතේ, දවස් 10, 15 මුළු මාසෙම උපෝසතේ රැකගෙන ඉන්න පිරිසුත් අපි දැකලා තියෙනවා. ඒවිල්ලා තමන්ගේ ජීවිතේට පැවැත්මට අර්බුද හදාගන්න නැතුව, ඒ අර්බුද ඇති කරගන්න නැතුව ඒක කරන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් සීලයක් රකින්න ගිහිල්ලා ජීවත් වෙන සමාජය තුළ තමයි පෞල් පසුබිමට හෝ යම් යම් කාරණාවට අර්බුද හට ගන්නවා නම්, ඒකෙන් අර පැහැදුන කෙනාත් අපහැදිනවා නම්, අපහැදුන කෙනා තවත් අපහැදිනවා නම්, ආන් ඒ පහදින්න ඉන්න කෙනාට අපහැදීම පිණිස හේතු වෙනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද බුදුරජාණන්සේ අනුදැන වදාරින්නේ පෝය දවසට උපෝසතේ රකින්න කියලා. අනික දරුවනේ මෙතනදී විශේෂයෙන්ම තියෙන දේ මේ උපෝසතේ රකින්න කෙනා දිහා බලන්න වෛශ්‍රවණ දෙවියෝ පුන් පෝ දවසට සතරවරන් දෙවිවරු එනවා කියනවා. වෛශ්‍රවණ දෙවියෝ, ධතරාෂ්ට්‍ර විරූඩ විරූපාක්ෂ කියන දෙවිවරු මේ මුළු ලෝකෙ වටේ යනවා කියනවා. මනුස්ස ලෝකේ කවුද උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ කියලා. ඊළඟට ඒ පුරපසලස්සකට සාමාන්‍ය පෝයවල් වලට සෙම්පති දෙවරු ලෝකේ වටේ යනවා කියනවා. කවුද උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ කියලා බලන්න. ඊළඟට සාමාන්‍ය දවස් වලට යක්ෂ සේනාවේ ඉන්න පිරිස ලෝකෙ පුරා යනවා කියනවා. කවුද උපෝසතේ සමාදන් වෙලා ඉන්නේ කියලා. එහෙනම් දෙවිවරු බලාපොරොත්තු වෙන්නේ මේ උපෝසතේ ගැන. දෙවරු බලාපොරොත්තු වෙනවා උපෝසතේ රකින්න ගැන විශේෂයෙන්. එතකොට ඒ උපෝසතේ රකින අයදිහැ බලල දරුවනේ පෝය දවසට සුධර්මා දිවිය සභාවට ගිහිල්ලා මේ සියලු දෙනා අහවල් ගමේ අහවල් උපාසකයා උපාසිකාව, අහවල් ගමේ අහවල් කෙනා අද පූර්ණ උපෝසතයක් පැය 24ක් රහතන් වහන්සේලා යම් විදිහට ජීවිත ගත කළාද ඒ විදිහටම ගත කළා කියලා ඔබ ගැන සුධර්මා දිව්‍ය සභාවේ කතා වෙනවා. ඒ නිසා සතුටු වෙන්න කවුරු හරි කෙනෙක් උපෝසතේ සමාදම් වෙන කෙනෙක් නම්, එහෙමද වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ ගැන ගමේ තොටේ විතරක් නෙවෙයි, ගිනස් වාර්තාවේ විතරක් නෙවෙයි, සුධර්මා දිව්‍ය සභාවෙත් මාසිකට වතාවක්, එහෙමනම් මාසිකට 4 වතාවක් කතා වෙනවා කියලා සතුටු වෙන්න ඕන. එනිසා උපෝසත සූත්‍රය ගැන අපි කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එකින් එක උපෝසත සූත්‍රය පැහැදිලි කරලා ඉවර වෙලා ඔබට ඒ කරුණු කාරණා ටික ටික කියලා දෙන්නම්.
ස්වාමිනී, එතකොට උපෝසත සීලේ එකම සම්බන්ධ වෙනවා පංචශීලෙත් සමහර සිල්පද. ඔව්, එතනදි විමල් පළවෙනියටම මේ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙනවා කියලා. එතනදි මෙහෙමයි සමාදන් වෙන්නේ. සීලය සමාදන් වෙනකොට අපිට තියෙනවා මේ සංකිත්ත අට්ඨංග උපෝසත සූත්‍රය කියලා, මේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ කාරණා අටගානේ කරපු දේශනාවල උපෝසත වර්ගයේ සූත්‍ර දේශනා 10ක් තියෙනවා. මේකෙම තියෙන සම්පූර්ණයෙන් මේ උපෝසත සීලය ගැන එක එක විස්තරිත. ඒකේ පළවෙනි සූත්‍ර දේශනාවේ සංකිට්ඨ අට්ඨංග උපෝසත සූත්‍රය, ඒ කියන්නේ අෂ්ටාංග උපෝසත සීලය ගැන කෙටියෙන් කරපු දේශනාවේදී මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි මහණෙනි, අංග 8කින් යුක්තව උපෝසතයේ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. ඕන අංග 8ක උපෝසත සීලය මහත්ඵලයි කියනවා. ඒ වගේම මහා ආනිසංස තියෙනවා කියනවා. මහා බැබලීම් අනුසස් තියෙනවා, මහා පැතිරීම් තියෙනවා කියනවා. උපෝසත සීලය සමාදන් වෙන කෙනා ගැන කල්යාණ කීර්ති රාවයක් පැතිරෙනවා කියනවා. ආන් එහෙම තියෙනවා කියනවා. ඒතකොට බුදුරජාණන් සේ දේශනා කරනවා කුමන අංග 8කින් යුතු උපෝසතේ සමාදන් වුණහමද මහත්ඵල ඇති වෙන්නේ, මහානිසංස ඇති වෙන්නේ, මහත් බැබලීම් ඇති වෙන්නේ, මහත් පැතිරීම් ඇති වෙන්නේ කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී භාග්‍යතුන් වහන්සේ පළවෙනි සීලය ගැන කතා කරනවා. මහණෙනි, ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම කල්පනා කරනවා කියනවා, නුවණින් විමසනවා කියනවා. ජීවිතේ තියෙන තුරාවටම රහතන් වහන්සේලා මොකද වෙන්නේ? සතුන් මැරීම අතහැරලා ජීවත් වෙනවා කියනවා. සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවා කියනවා. දඬු මුගුරු අතහැරලා, අවියාවුද අතහැරලා, පවට ලැජ්ජා බය ඇතිව මොකද වෙන්නේ? දයානුකම්පාවෙන් යුක්තව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වැඩ වාසය කරනවා. ඕන රහතන් වහන්සේලා මහරහත් වෙච්ච දවස් ඉඳලා පිරිනිවන් පානකම් ජීවිතේ ගත කරන විදිය. ඒතර එවන් රහතන් වහන්සේලාට නම් දොස් කියන්නේ බයින්නේ. ඒක ඉතින් ආයේ හිතා ගන්න බැරි අකුසලයක්. ජීවිතේ තියනකම් සත්තු මරන්නේ නැහැ. පිරිනිවන් පානකම්. ඒ වගේම ඒ වගේන් වැළකීලා වාසය කරනවා, දඬු මුගුරු අතාරිනවා, අවියායු දාතාරිනවා, ලැජ්ජා බය ඇතිව පවට ඉන්නවා. මේ දයානුකම්පාවෙන් සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා කියනවා. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා රහතන් වහන්සේලා යම් තාක් මේ මුළු ජීවිතේ පුරාම ඒ දිව්‍ය ගත කරන ස්වභාවයක් ඇද්ද? අද මම උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් පරිපූර්ණ දවසක්, කියන්නේ පැය 24ක කාලයක් මම රහතන් වහන්සේ කෙනෙක් යම්සේ දිවිය ගෙවනවාද, උන්වහන්සේලා අනුගමනය කරගෙන ජීවිතේ ගත කරනවා කියලා සීල ගෞරවෙන් ඔන්න කෙනෙක් සීල් සමාදන් වෙනවා කෙනා. ඔන්න උපෝසතේ පළවෙනි සීලේ එතකොට සමාදන් වුණා වෙනවා. කවුරු ගත කරපු ජීවිතේ වගේද? රහතන් වහන්සේලා ගෙවන ජීවිතේ වගේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව අනුගමනය කරලා උන්වහන්සේලා යම් විදිහකට ජීවිතේ ගත කරන්නේ, ඒ විදිහට ගත කරනවා එක දවසක්. එතකොට එහෙනම් හිතාගත්ත හැන්නේ ගිහියට මේ ජීවිත කාලෙ මෙහෙම ඉන්න බැරි නිසායි උන්වහන්සේලා වගේ එක දවසක් කාමයෙන් වෙන් වෙලා ඉන්නවා කියලා අදහස් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා රහතන් වහන්සේලා දිවි තිබෙන තුරාවටම සොරකම තෑරලා සොරකමින් වැළකීලා වාසය කරනවා. දුන්දේ පමනක් ගන්නවා, දුන්දේ පමනක් ගන්න කැමති වෙනවා කියනවා. සොර රහිත වූ පිරිසිදු සිතින් යුතුව වාසය කරනවා. ආන් ඒ විදිහට කල්පනා කළා. අනේ ඉතින් මං සරණ ගියපු ඒ මහරහතන් වහන්සේලා මේ විදිහටනේ ජීවිත ගත කළේ, මටත් පුළුවන් නම් පුන් පොහොව දවසට දවසක් පුරාවට උන්වහන්සේලා අනුගමනය කරගෙන ඉන්න කියලා මහා සීල ගෞරවයෙන් අවුරුදු ගානක් ජීවිතේ පුරාවටම පිරිනිවන් පානකම් රහතන් වහන්සේ යම් විදිහකට එක දිගට ගත කරන්නේ, ආන් ඒ විදිහට උන්වහන්සේලා අනුගමනය කරගෙන සොරකමින් වැළකීලා එක දවසක් ගත කරනවා කියලා පුන් පොහොව දවසට ඔන්න පොරොන්දු වෙනවා කියනවා. ඊළඟට රහතන් වහන්සේලා දිවි තිබෙන තුරාවටම අබ්‍රහ්මචාරී බව අතෑරලා බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියනවා. ඊළඟට ලාමක දෙයක් වන මෛතුන සේවනයෙන් වැළකීලා
වාසය කරනවා. එහෙනම් මේ ගිහියෝ කරන මෛත්‍රුණ සේවය ගැන රහතන් වහන්සේලා දකින්නේ ලාමක දෙයක් හැටියට. හරීම නිකන් වැදගම්මකට නැති දෙයක් හැටියට. එතකොට මොකද කියන්නේ? මෛත්‍රුණ සේවණෙන් වැළකීලා ජීවිතේ පුරාවටම ඉන්නවා කියනවා. ආන් ඒ විදිහට මමත් එක දවසක් ඉන්නවා කියන. එතකොට ස්වාමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. එකට සිල් ගන්නවා. හැබැයි එදා දවසට මෛත්‍රුණ සේවනයක් නෑ. වැරදි විදිහට ශරීරයක්වත් අල්ලන්නේ නෑ. අඩු ගානේ ඒ තමන් ස්වාමියා බිරිඳ විදිහට යම් ජීවිත ගත කරනවද ගිහි කාලේ, ආන් ඒ විදිහට ගත කරන ඒ ජීවිත ගැනවත් කතා කරන්නේ නෑ. පෝයේ දවසට රහතන් වහන්සේලා අනුගමනය කරගෙන වැළකිලා මෛත්‍රුණ සේවනයෙන් වැළකිලා වාසය කරනවා කියනවා. ආං මහත්ඵලයි, මහානිසංසයි, මහා බැබලීම් තියෙනවා, මහා අනුසස් තියෙනවා, මහා පැතිරීම් තියෙනවා කියනවා ඒ සීලේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා රහතන් වහන්සේලා ජීවිතයේ තියෙනකම් බොරු කියන්නේ, මුළු ජීවිතේ පුරාවටම බොරු කියන්නේ කියනවා. ඒක අත්හැරලා වාසය කරනවා කියනවා. බොරු කීමෙන් වැළකීලා වාසය කරනවා කියනවා. සත්‍ය වචනම පවසනවා කියනවා. ඇත්තෙන් ඇත්ත ගලපනවා කියනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා ස්ථීර වචන පවසනවා කියනවා. සත්‍ය වචනම පවසනවා කියනවා. ඇදහිය යුතු වචන, පිළිගත හැකි වචන පවසනවා කියනවා. ආන් ඒ ලෝකේ රවට්ටන්නේ නැති සත්‍ය වචන පවසමින් අසත්‍යයෙන් වැළකීලා වාසය කරනවා කියනවා මුළු ජීවිතේම. ඉතින් මේ පැහැදුන ගිහිය තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් සීල ගෞරවෙන් මොකද කරන්නේ? එයත් එක දවසක් මාසෙකට පුන් පොහෝ දවසේ මොකද එන්නේ? ඔන්න උපෝසතේ විදිහට බොරු කීමෙන් වැළකීලා වාසය කරනවා රහතන් වහන්සේලාව අනුගමනය කර කර. ඊළඟට මොකද කරන්නේ? රහතන් වහන්සේලා ජීවිතේ තියෙන තුරාම මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියනවා. ඊළඟට මත්පැන් මද්‍රව්‍ය පානයෙන් වෙන් වෙලා වාසය කරනවා කියනවා. එහෙනම් මමත් අද දවසේ, සමහර කලින් දවසේ බොනවා වෙන්න පුළුවන්, වෙන දවසක බොනවා වෙන්න පුළුවන්, මමත් අද දවසේ මත්පැන් මද්‍රව්‍ය පානයෙන් වැළකීලා වාසය කරනවා කියලා ඔන්න එයා වාසය කරනවා කියන. ඒතකොට එයා දක්ෂ වෙනවා. එදා ඉඳලා සමහර ටික අර අනිත් දවසටත් බොන්න පුරුදු වෙලා හිටියනම් ඒක අතෑරගන්න. ඉතින් ඒක පාර බැරි නම් ටික හරි අතෑරගන්න ඕනේ. අර එක තැනක තියෙනවා මේ දවසම සත්තු මරන්න නැතුව ඉන්න බැයි නම් වරුවක්වත් මරන්න නැතුව හිටපන් කියනවා. ඊට පස්සේ ටික කාලක් පුරුදු වෙනවා වරුවක් නොමරන්න. ඊට පස්සේ කියනවා එහෙනම් වරුවෙන් භාගයක් නොමර හිටපන් කියලා. අන්තිමට මාස දෙක තුනක් යනකොට මොකද වෙන්නේ? සම්පූර්ණ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කරන්න පුරුදු වෙනවා. ඒ වගේ රහතන් වහන්සේලා ජීවිතේ තියෙනකම් මත්පැන් නැත්තම් මමත් අද දවසේ මත්පැන් නැහැ කියලා ඉන්නවා කියනවා. ඊළඟ අභිරතාව සිල්පද තුනක් තියෙනවා. ඒ තමයි රහතන් වහන්සේලා ජීවිතේ තියෙනකම් උදේවරුවට විතරයි වළඳනවා කියන්නේ. ඒ කියන්නේ පාන්දර පහමාර එහෙම නැත්නම් අරුණ නැගෙන වෙලාව කියනවා. ආන් ඒ වෙලාවේ ඉඳලා දවල් 12 වෙනකම් විතරයි වළඳන්නේ කියනවා. අනෙක් වෙලාවට, ඒ කියන්නේ දවල් 12 සිට පහුවදා පාන්දර පහමාර වෙනකම් හැම දවසකම උන්වහන්සේලා විකාලයේ කියලා හිතාගෙන ආහාර ගන්නේ නැහැ කියන. ඒතකොට ඒකෙදි මේ ඔය කැඳ වර්ග, සුප් වර්ගවත් බෑ, කිරි වර්ගවත් බෑ. ඕන්නම් වළඳන්න පුළුවන් තේ එකක්, කෝපි එකක්, කොත්තමල්ලි එකක්, ඔය බෙහෙත් ඖෂධ වර්ග. ඊළඟට අපිට පුළුවන් පළතුරු වගේ දෙයක් ජූස් කරලා පෙරලා හොඳට කෑලි නැතුව, ඝනකමට නැතුව වළඳන්න පුළුවන් ගිලම් පසක් විදිහට. ඒ ඇරෙන්න වෙන මොකුත් වළඳන්න බෑ කියනවා. රැයට කන්න බෑ කියනවා. ඉතින් ආන් ඒ විදිහට උදේ පහමාරේ හෝ අරුණ නැගුණ වෙලාවේ ඉඳලා දවල් 12 වෙනකම් විතරක් කෑම ආහාර වගේ දේවල් අරගෙන, දවල් 12 ඉඳලා පහුවදා පාන්දර වෙනකම් ආහාර නොගෙන පැය 18ක් විතර ඉන්නවා කියනවා කියනවා. ඒ විදිහට මමත් අද දවස ගත කරනවා කියලා. දැන් එතකොට අපිට හිතාගත්ත හැකින විමල් ඔය අම්මලා ඉන්නවා හවස 4ට සිල් පවාරණය කරලා ගිහලා හොඳට රැයට කනවා. එතකොට සම්පූර්ණ සීලයක් ආරක්ෂා වුණාද, පරිපූර්ණ සීලයක් ආරක්ෂා වුණාද කියන ප්‍රශ්නයක් තියෙනදී ඒ අය ගැන නම් ඉතින් දෙවිවරු දෙවිය සභාවල කතා කරන්නේ නැතු ඇති. අයියෝ හොඳට රැකගෙන ඉඳලා 4-5ට මෙන්න බොලේ කෑවනේ කියලා ගිහින් කියන ඇති. ඉතින් මොකටද එයා අපි ඕවා ගිහින් කියන්නේ කියලා. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. පැය 24ක්ම සිල් සමාදන් වෙලා ඉන්න. ඊළඟට රහතන් වහන්සේලා ජීවිතේ තියෙන තුරාවටම නැටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන බලන්නේ නැහැ කියනවා. ඊළඟට මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නෑ කියනවා. ඉතින් ආන් එහෙම කරලා උන්වහන්සේලා වැළකීලා වාසය කරන නිසා උන්වහන්සේලාව අනුගමනය කර කර මම මේ ජීවිතේ අද දවස ඒ සියල්ලෙන් වැළකීලා වාසය කරනවා කියලා
ඔන්න වාසය කරනවා කියනවා. ඊළඟට අන්තිම සීලේ අටවෙනි සිල්පදේ රහතන් වහන්සේලා ජීවිතයේ තියෙනකන් උසස් ආසන මහා ආසන පරිහරණය කරන්නේ නැහැ කියනවා. ඒකෙන් වැළකීලා වාසය කරනවා කියනවා. එතෙන්දි විමල් උසස් ආසන මහා ආසන කියන්නේ මේ දැන් බණ කියන ධර්මාසනේ උච්චාසනයක් මහාසයනයක්. ඒක ධර්මදේශනා කරන්න විතරයි ඉඳ ගන්න පුළුවන්. වෙන වෙන නිකන් සාමාන්‍ය වෙලාවක ධර්මාසනේ ඉඳ ගන්න හොඳ නැහැ. ඊළඟට ගිහියෙක් කොහොමවත් බණ නොකියනවා නම් ධර්මාසනයක ඉඳ ගන්න හොඳ නැහැ. ඊළඟට ගිහියට උච්චාසන මහාසයනෙන්නේ දැන් ඔය ස්වාමීන් වහන්සේට පවා උච්චාසන මහාසයන මහා මිලාදික රත්තරන් වලින් වැඩ දාපු පිත්තල වලින් වැඩ දාපු නානා වැඩ දාපු ඇද්දල වලින් වැඩ දාපු පුටු තියෙන්නේ. ආන් ඒ වගේ උසස් පුටු ඇඳන් වගේ දේවල්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ රහතන් වහන්සේලා ආන් ඒ වගේ උසාසන ඈදීෙන් වැලකිලා වාසය කරනවා කියනවා. ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙනවා කියනවා. ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙනවා කියනවා. එක්කෝ ඇඳක සැතපෙනවා කියනවා, එක්කෝ පැදුරක සැතපෙනවා කියනවා, එක්කෝ බිම සැතපෙනවා කියනවා. ඉතින් මමත් අද දවසේ මොකද කරන්නේ, මුළු ජීවිතේ පුරාම රහතන් වහන්සේලා යම් විදිහටද ගත කරන්නේ, ඒ විදිහට මමත් එක දවසක් ගත කරනවා කියලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර එයා උපෝසථයේ සමාදන් වෙනවා කියන. ඔන්නඔහම රහතන් වහන්සේලා යම් විදිහකට ජීවිතේම ගත කරනවාද, ඒ විදිහට මං ජීවිතේ ගත කරනවා කියලා උපෝසතේ සිල්පද 8ක් සමාදන් වෙනවනම් ආන් ඒ කෙනාට කියනවා අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙන කෙනා කියලා. දැන් මේ වෙලාවේ ඇත්තටම අපි ලොකු ස්වාමීන් වහන්සේට නැවත නමස්කාර කරන්න ඕනි. අපි පුංචි කාලෙත් සිල් අරගෙන තිනවා වරුසිල්. සමහරට සිල්පද 8ේ තේරුම දන්නෙත් නැහැ. සිල් රෙද්ද පෙරවගෙන පන්සලට ගියා. හැබැයි සවිස්තරාත්මකව හරියටම සිල් සමාදන් වෙන්න දැනට ලක්ෂ ගණනාවකට මේ මනුෂ්‍ය ලෝකේ උපකාර කළ කල්‍යාණ මිත්‍රයන්න් වහන්සේ සිහිපත් කළා. අපි ස්වාමීන් නැවත දැනගන්න කැමති මේ උපෝෂිත අෂ්ටාංග සීලේ ආරක්ෂා කරගන්න කොහොමද කෙනෙක් මහන්සි ගන්න ඕනි කියලා. ඒක උපෝෂිත අෂ්ටාංග සීලේ ගත්තාම මේ ගිහියෙකුට කලාතුරකින් රකින්න ලැබෙන අවස්ථාවක්. එතනදී තමන්ගේ සීලය ගැන හොඳට සිහියෙන් ඉඳගෙන දැන් තමන් රහතන් වහන්සේලා විදිහට ජීවිතය ගත කරනවා කියලා පොරොන්දු වෙලා ඉන්න නිසා ඒක ගෞරවයෙන් ආරක්ෂා කරන්න ඕනේ, ගෞරවයෙන් රැක ගන්න ඕනේ. මොකද මේ පැය 24ක් පුරාවට මේ දේ රැකගත්තොත් ලැබෙන ආනිසංස ගැන දැක්කොත් එහෙම, ලැබෙන ආනිසංස කල්පනා කරොත් එහෙම, විමල් ඒ කෙනාට මේ එක දවසක උපෝසත සීලය ගැන තියෙන වටිනාකම බුදුවරු කියපු දේවල් අහපොම පුදුම හිතෙනවා. ඒ නිසා හුදුට සීල ගෞරවයෙන් මේ සීලය රැක ගන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයෙන්, ධර්මයට ගෞරවයෙන්, සංඝයාට ගෞරවයෙන් මේ සීලය රැක ගන්න ඕනේ. ඒ රැක ගන්න එක තුළ අපි නිතර මතක් කළා මේ සීලය කියලා කියන්නේ කෙනෙක්ගේ පෞරුෂය, කෙනෙක්ගේ අභිමානය, කෙනෙක්ගේ නායකත්වය, කෙනෙක්ගේ කීර්ති රාවය වැඩි වෙනවා. මේ ජීවිතය සාර්ථක වෙනවා, පරලොව සාර්ථක වෙනවා. ඒ විතරක් නෙමේ දේශනාවක තියෙනවා විමල් මේ කෙනෙක් උපෝසතේ සමාදන් වෙනවද පුන් පෝ දවසට ආන් ඒ අයට මේ අමනුස්සයෙන්ගෙන් වෙන කරදර සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. උපෝසතේ සමාදන් වෙනවා නම් ඒ අයට අමනුස්සයෙන්ගෙන් වෙන කරදර සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉතින් අර ඒක තියෙන්නේ එක තැනක මට මතක් වුණා. ඒ තියෙන තැන මට හරියටම බැලුවොත් අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ අම්මා වෙන කෙනෙක් මුණ ගැහුණට පස්සේ අම්මගේ ඇඟට වෙන කෙනෙක් ඇවිල්ලා අමනුස්සෙක් වැහෙනවා ස්වාමීන් වහන්සේගේ ඇඟට. වැහිලා හිටන් ඒ කතා කරලා විස්තරයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ පෙර ජීවිතේක අම්මා කෙනෙක්. ඉතින් එතකොට ඒ මේ අමනුස්සයා තමයි කියන්නේ, ඒ අමනුස්සයා කියනවා ඒ සානු කියන මහරහතන් වහන්සේගේ ඒ තේරා ගාථාවේ තියෙන්නේ උන්වහන්සේගේ විස්තරය තියෙනවා. ඒ අමනුෂ්‍යයා කියනවා මේ පුන් පොහොව දවසට සිල් ගන්න අයට අමනුෂ්‍යය කරදර කරන්නේ නැහැ කියනවා. ඒකට ඉච්ඡර ආනුභාවයක් උපෝසත සීලේ තියෙනවා. ඊළඟට අර එක සූත්‍ර දේශනාවක මේ උපෝසත වර්ගෙම තියෙන සූත්‍ර දේශනාවක තියෙනවා මේ උපෝසත සීලය කොච්චර වටිනවද කියලා කියන එකක් ගැන. ආන් ඒකෙදි පින්වත් විමල් මේ විසාකා උපෝසත සූත්‍රයේදී විසාකා උපෝසත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපෝසත සීලය මේ පුන් පොහොව දවසකට, එහෙම නැත්නම් පොහොවේ දවසට, එහෙම නැත්නම් කවදා හරි දවසක කෙනෙක් උපෝසතේ සමාදන් වෙනවා නම් ඒකේ වටිනාකම කොච්චරද කියලා පෙන්වන්නේ. මේක ගැන දන්නවා නම් විමල් මිනිස්සු හැමදා උපෝසතේ සමාදන් වෙනවා. ඒ කියන්නේ අර මම කිව්වා වගේ සුධර්මා දිව්‍ය සභාවේ පවා මේ උපෝසත සීලය ගැන කතා කරන එක සඳහන් වෙනවා. කෙනා හැමදාම ගිහිල්ලා. එතකොට ඒකෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
සඳයි හිරුයි කියලා දෙකක් මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවානේ අපිට. ඒතර මේ ඉරයි හඳයි නිසා මේ ලෝකයට ඒ ලෝකයේ අවතත් මේ සෞරග්‍රහ මණ්ඩලෙත් යම් තාක් භූමි භාග ඒකාලෝක වෙනවාද? ඒ කියන්නේ අපි ඔය අහලා තියෙන සියලු ග්‍රහලෝක මේ සම්පූර්ණ මේ අර සෞරග්‍රහ මණ්ඩලයේම යම් තාක් මේ ශීරපතෙන් වටවෙච්ච සෞරග්‍රහ මණ්ඩලයේම යම් තාක් මේ ඉරහඳ නිසා එළිය වෙන භූමි භාග තියෙනවාද? ආන්ගේ සියලු භූමි භාගවල තියෙන යම් තාක් වටිනා කියන ලෝහ වර්ග, ඒ වගේම වටිනා කියන මුතු මැණික් යම් තාක් වටිනා දේ තියෙනවාද? ඒ ඔක්කොම විමල් එක ගොඩක් ගහන්න කියන එකතු කරගෙන මේ අපේ රටේ විතර නෙමෙයි සියලු ලෝකවල තියෙන මේ මුතු මැණික් ගොඩක් ගහන්න කියන එකතු කරලා වටිනා කියන හැමදේම ගොඩක් ගහලා බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ ඒ ගොඩේ වටිනාකම ගත්තොත් එහෙම පොයේට උපෝසතයක් පූර්ණ උපෝසතයක් සමාදන් වෙච්ච කෙනෙක්ගේ වටිනාකමෙන් සොලොස් කලාවෙන් කලාවක්වත් වටින්නේ නැහැ කියනවා. ඒ කියල කියන්නේ 16 පංගුවකින් පංගුවක්වත් වටින්නේ නැහැ කියනවා. අර මුළු ලෝකෙම රත්තරන් ගොඩ එක දවසක් පූර්ණ උපෝසතේ සමාදන් වෙන. ඒකට හේතුව මිමල් අපි දැකලා තියෙනවා මේ දරුවෝ කතා කරනවා මේ ලෝකේ බිල් ග්‍රේට් කියන්නේ පෝසතෙක් කියනවා. මේ ලෝකේ අහවලා අපෝසතෙක් කියනවා. අහවලා අහවලා පෝසත් කියනවා. හැබැයි අපි දැක්කා මේ මිනිස්සු මැරෙනකොට කියලා ගී මං හම්බ කරපු දේ මට අරන් යන්න බෑ. මං ගෙනියන්න දෙයක් හම්බ කරේ නෑ. මං යන ලෝකෙට මොනවත් සූදානම් කරගත්තේ නෑ කියලා සියල්ල මේ ලෝකේ දාලා ගියා. ආදරෙන් රැකපු ශරීරෙත් දාලා ගියා. හැබැයි මේ සියලු සම්පත් විකුණලා අපේ පරලෝකෙ වෙනස් කරගන්න බෑ විමල්. ඒ තියෙන මිල මුදල් මැණික් මුතු මැණික් අරගෙන මුදල් කරලා කාට හරි ඒ මුදල් පූජා කරලා අනේ මේකට මට දිව්‍ය ලෝකයක් යන අවස්ථාවක් හදලා දෙන්නකෝ කියලා කියන්න බෑ. හැබැයි කෙනෙක් දවසක් ශාස්ත්‍රු ගෞරවෙන්, දහම් ගෞරවෙන්, සංඝ ගෞරවෙන්, සීල ගෞරවෙන් මේ කෙනෙක් උදේ ඉඳලා පහවදා උදේ වෙනකන් රහතන් වහන්සේලා ජීවිතේ ගත කරන විදිහට යම් ජීවිතයක් ගත කරනවාද ඒ කෙනාට රැස් වෙන පින ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් ඒ නිසා සිල්වත් වූ ස්ත්‍රියක් වෙයිද සිල්වත් වූ පුරුෂයෙක් වෙයිද අංග 8කින් යුක්ත වූ උපෝසත සීලේ මනවින් ආරක්ෂා කොට සැප උපදවාලන පින් කරගෙන නින්දා නැති ස්වර්ගයට යනවා කෙනා. නින්දාවක් නැති ස්වර්ගයට යනවා. ඉතින් එහෙනම් මේ දිව්‍ය ලෝකේ යන්න පවා මේ උපෝසත සීලේ පින හේතු වෙන එක දවසක උපෝසත සීලේ හරියට රැක්කොත්. ඉතින් එතකොට තමන් පරිස්සම් වෙලා ජීවිත කාලෙම පුංචි කාලේ ඉඳලා අපි තුම අවුරුදු 5-13 කාලේ ඉඳලා අම්මට තාත්තට පුළුවන් පොඩි එකාව අරගෙන එන්න. උඹ මෙහෙම පුංචි කාලේ ඉඳලා උපෝසතේ රැක කියලා පුංචි කාලේ ඉඳලා හුරු කෙරෙව්වොත් ඒක නිකන් ජීවිතේ අංගයක් වගේ වෙනවා. එහෙම වුණාම අම්මලාට අපේ පුතා මද්රවයේ බොනවා අපේ දුව ජාළු වෙලා පැනලා ගිහිල්ලා අපේ දරුවෝ ඉගෙන ගන්නේ නැහැ කියන දේ අහන්නේ අපිව වැඩිහිටි නිවාසවලට දාලා අපිට සලකන්නේ නැහැ ආමඳුනේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න වෙන්නේ නැහැ ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරලා නිසා ඔබේ කාරණාව කරලා නිසා එයාලා නායකත්වය හදාගනි එයාලා පෞරුෂය හදාගනි එයාලා අභිමානය හදාගනි එයාලා ගුණධර්ම තමන්ගේ ජීවිතයට ඇති කරගනි එයාලා මෙලොවත් සාර්ථක කරගෙන පරලොවත් සාර්ථක කරගෙන දෙලොවම සාර්ථක කරගනි එයාලා ඉගෙන ගන්න ඕන විදිය ඉගෙන ගන්න පාඩම් කරන විදිය කෙටි ක්‍රම ඊළඟ ව්‍යාපාර දියුණු කරන්න ඕන විදිය ඒ කාරණා කරගන්න විදිය වැඩි වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න වැඩි මහලු වෙන්න වෙන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා මුණ ගැහිලා සත්පුරුෂය මුණ ගැහිලා අහගනේ අහගෙන යාලා තනියම දිනුනු වෙයි. අම්මලාට තියෙන්නේ තමන්ගේ දරුවොත් එක්ක පුංචි කාලෙම මාසෙට එක දවසයිනේ අඩු ගානේ පුරපසලොස්සකටවත් උපෝසතේ සමාදන් වුණා නම් පසුවලා දවසක පසුතැවෙන්න අඬන්න වැළපෙන්න පපුවේ අත් ගහ ගහ අඬන්න බෝගම්බර වැලිකඩ ගානේ බත්තරයි යන්න එහෙම නැත්නම් පුනරුත්ථාපන කඳවුරු ගාන යන්න එහෙමත් නැත්නම් මොකද්ද වෙන්නේ ආන් ඒ කාරණා කරන්න වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕනේ විමල් කාරණාවක් මේ උපෝසත සීලේ වටිනාකමක් දන්නේ නැති මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ සංගයාගේ වටිනාකමක් දන්නේ නැති ඇතැම් ගුරුවරු
විශේෂයෙන් පෞද්ගලික පන්ති ගුරු කරන ගුරුවරු පොය දවසටත් සිල් සමාදන් වෙන දවසෙත් මොකද වෙන්නේ? පන්ති දාලා තමන්ගේ ලාභ වෙනුවෙන් ආර්ථික මං හිතන්නේ ජාතියක් වනසන ඒ ස්වභාවය අනුකම්පාවක් දයාවක් මෛත්‍රියක් කරුණාවක් නැති දෙයක් තමන්ගේම වඩ වඩා ගන්න තමන්ගේ ගාන හොයා ගන්න තමන්ගේ ක්‍රමයක් මිසක්කා පොය දවසටවත් නමයට නිවිහෙන හිල්ලේ අම්මා තාත්තා එක්ක යමක් කරගන්න දෙන්නේ නැතුව කාරණා කරන හිතෙන පේන විදියට ළමයාගේ යහපත විඳිත කියලා කියන්නේ. හැබැයි රජයෙන් තහනම් කරලා තියෙද්දි සමහර වෙලාවට එපා කියද්දි මොකද වෙන්නේ? හොරෙන් හොරෙන් පන්ති කරනවා. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක මහා නීච ක්‍රියාවක්. ළමයාගේ අනාගතේම වනසන එකක්. තමන්ගේ වර්තමානය ගැන විසඳගෙන මුළු પરම්පරාවක්ම විනාශ කරනවා. ඒ ගුරුවරයා දන්නේ නැහැ. එහෙම තමන්ගේ ගෙදරට තමන්ගේ තැනට පන්තියට ගෙන්නගත්ත දරුවා පස්සේ කාලෙක තමන්ගේ ගෙදරටම පැනලා ಗುಣධර්ම හැදිලා නැහැ නේ විමල්. තමන්ගේ දුවටම කරදර කරන දවසක් එනවා කියලා. තමන්ගේ බිරිඳට කරදර කරන දවසක් එනවා කියලා. තමන්ගේ ගෙදර හොරකම් කරනවා කියලා ඒ ගුරුවරයා දන්නේ. ඒ සාපය ආපහු එයාලටම වදිනවා. ඒ නිසා පරිස්සම් වෙන්න පුන් පොහෝ දවස දරුවන්ට දෙමව්පියන්ට පෞල් පිටින් සිල් ගන්න අවස්ථාව හදලා දෙන්න හැමෝම දක්ෂ වෙන්න ඕනේ. ස්වාමීනි, දැන් මේ නායකත්වයේ පිළිබඳව අපි මේ වැඩසටහන පුරාවටම කතා කරනවා. දැන් රටේ නායකයන්ට සමාජ අනිත් අයට තමුන්ගේ පුරවැසියන්ට පූර්වාදර්ශයක් දෙන්න අද වෙනකොට ක්‍රමයක් නැහැ. දැන් අතීතේ නම් රජවරු සිල් ගත්තා, රජුරුවන්ගේ ඇමති සිල් ගත්තා, ස්වාමින්වහන්සේලා ධර්ම දේශනා කළා. අද වෙනකොට ස්වාමින්වහන්සේ රටේ නායකයෝ එතකොට වගකිව යුතු අය විශේෂයෙන් දරුවන්ගේ දෙමාපියෝ මේ අය සිල් ගන්නේ නැති නිසා ඊළඟ පරම්පරාවට මේක යන්නේ නැහැ. එතකොට ස්වාමීනි, ජාතියක් හැටියටත් අපි එක පැත්තකින් විශාල පරිහානියකට පත් වෙනව නේද ස්වාමීනි? ඔව්, මෙතනදී ඇවිල්ලා ආදර්ශය උතුම් අවවාදයට වඩා නේද? ආදර්ශ වැඩේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ නායකයෝ කියන සමහර පිරිසකට එහෙම ඌවමනාවක් නැහැ. එහෙමයි. දැන් අපි දකිනවා තමන් කරදරයටපත් වුණාම පිරිත් කියනවා, තමන් කරදරයටපත් වුණාම ඔන්න සිල් සමාදන් වෙනවා, ඡන්දයක් ලඟුණාම සුදුරෙදි බෙදනවා, ඡන්දයක් ලඟුණාම පන්සල් ගානිනවා. ඒ අවස්ථාවාදීකම ඒක නායකත්වයේ පැහැදිලි ගුණයක් නෙවෙයිනේ. ඒක ඇවිල්ලා මේ පිරිහිච්ච දුස්සීල මානසිකත්වයක ස්වභාවයක්, වගකීම් ඉෂ්ට කරපු නැති, තමන්ගේ යුතුකම් ඉෂ්ට කරපු නැති මිනිස්සු අර අහිංසක ඡන්දදායකයව රකින්නේ රවට්ටන් දෙනවා. ඔන්න මේ වෙලා ආධාර දෙනවා, සිවුරු සුදුරෙදි බෙදෙනවා, පන්සල් වලට ආධාර කරනවා, ඔන්න විහෙර විහාර හදනවා කියනවා. ඡන්දේ ලං වෙලා පොරොන්දු දීලා යනවා. ආයේ ඡන්ද ඉවර වුණාට පස්සේ අහන්න ගියොත් කොයි පන්සලද මොන දායක සභාවද කෝ අරව නැහැ මේව නැහැ කියලා ආයේ අවුරුදු 6ක් 7ක් යනකම් ඒව නැති වෙලා යනවා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ආන් ඒ වගේ වැරදි වැඩ කරන. ඉතින් රටක දේශනාවෙම තියෙනවනේ රජ්ජුරු අධාර්මික වෙනකොට බුද්ධ දේශනාවේ තියෙනවා රටත් අධාර්මික වෙනවා කියනවා, කල්ලට වැහි වහින්නේ නැහැ කියනවා. ආන් ඒවා අපිට පේන්න තියෙනවද නැද්ද? මේ රටේ කල්ලට වැහි නැහැ, ඊළඟට වගාවක් නැහැ, දියුණුවක් නැහැ, සත්පුරුෂ නැහැ. ඒකට ඒකට හේතුව රජුරුවන්ගේ ඉඳලා මේවා නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා අපි ගත්තොත් ඡන්දයක් ලං වෙලා එහෙම නැත්තම් මේ අර මොකද්ද කියන්නේ අපිට නිකන් පෙනුමට ෆොටෝ එකට නිකන් සුදු ඇඳගෙන ඇවිල්ලා නේද? එහෙම හිටියට වැඩක් නැහැ. ඒ මනුස්සයෙන්ටත් නිස්කලංක පාඩුවේ පොයේ දවසකට බණක් අහලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නත් අනුන්ට එහෙම කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක අපේ රටේ බැලුවොත් එහෙම විමල්, දැන් පොයේ දවසට බාර් එක වහලානේ. හැබැයි පොයේට කලින් දවසේ දිග පොලිමත් තියෙනවා. මොකද හෙට ගන්න බැරි නිසා අද කලින්ම ගෙනියන්න. ඔන්න අපේ රටේ තත්ත්වය. ඒ නිසා මේ වගේ සුන්දර රටක මේ අර මං ඉස්සරලා බණකදිත් කිව්වා ධර්මදේශනයකදිත් පන්සල් 9000 ගානයි බාර් 23000 ගානක් තියෙනවා. ඒතර එහෙම රටකට හරියයිද? ඒතර ඒවලිනුත් හොයලා බලපුවාම බාර් වලින් වැඩිපුර ප්‍රමාණයක් තියෙන රටේ තනතුරු වල ඉන්න දේශපාලනය කරන මිනිස්සු ගාව. ඒතර තමන්ගේ ජනතාව විනාශ කරන, තමන්ගේ ජනතාවගේ මෙලොවයි පරලොවයි දෙකම විනාශ කරන මහා නින්දිත වැඩක් විදිහට මේක අපිට දකින්න තියෙන්නේ. මොකද බොණ්ඩ ටිකක් දෙනවා ඡන්දේ ගන්නවා, බොණ්ඩ ටිකක් දෙනවා ඡන්දේ ගන්නවා. ඊට ඒ වලින් සල්ලි හරි හම්බ කරලා අර දිනු කරන්න ඕනේ පෞල් පවා විනාශ කරලා අන්තිමට අර තියෙන අතේ තියෙන පිච්චිය තමන්ට අරගෙන මොකද කරන්නේ? සේවයක් කරනවා කියලා රටට කියනවාට ඒක මහ බොරුවක්. ඉතින් ඔක කවද හරි දවසක රට්ටු තේරුම් ගත්ත දවසට, මොලයක් හරි පෑදිලා රටේ මිනිස්සු තේරුම් ගත්ත දවසට ওই මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා දැන් මේ කාලේ නම් යම් පිබිදීමක් තියෙනවා මේ තරුණ පරම්පරාවේ මිනිස්සුන්ගේ. හොඳට කල්පනා කරන්න ඕනේ
මෙන්න මේ කාරණේ. ඒ තමයි තමන්ගේ පරමාධිපත්‍ය බලයක් තමයි කාට හරි දීලා අපි තනතුරුවට යවන්නේ. ඒ නිසා පරමාධිපත්‍ය බලයේ අයිතිය තියාගෙන තමන් දක්ෂ වෙන්න ඕනේ. රටට යහපත පිණිස පවතින, සැපේ පිණිස පවතින මේ බුද්ධ ශාසනයට තැන දෙන බුද්ධ ශාසනය ගැන කතා කරන ආන් ඒ වගේ මිනිස්සුන්ට යහපතක් සැපයක් උදා කරන්න පුළුවන් කෙනෙක්ට තමන්ගේ නායකත්වය වෙනුවෙන් තෝරගන්න වෙලාවකට බුද්ධාගම ලංකාවේ භාෂා ආගම නෙමෙයි කියනවා, ප්‍රධාන ආගම නෙමෙයි කියනවා, ආයේ හවසට පන්සලකට යනවා. මේ වගේ මිනිස්සු පිළිගන්න අපිත් නීච වෙන්න හොඳ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරන දැහැමි සමාජයක් ගොඩනගන්න රාජ්‍ය අනුග්‍රහයෙන්ම පටන් ගන්න ඕනේ. නැත්තම් අර තුවාලෙට බෙහෙත් දානකොට ඒක හේතුවට උදව් මේ බෙහෙත් දාන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා අපි බලන්න ඕනේ හේතුව හොයලා හරි ගස්සගෙන. ඉතින් උඩින්ම පටන් ගත්තොත් පහල නිකම්ම හදන්න පුළුවන් වෙනවා. ස්වාමීනි, දැන් අපි කලින් කතා කළා මේ බොහොම නීච වේගෙන යන තත්වයකට අපි වැටෙන කාලෙක, ජාතියක් හැටියට හොඳටම පිරිහෙගෙන යන කාලෙක දැන් ආපහු සිල් රකින්න ඕනේ කියන කතාබහ ප්‍රබල විදිහට එනවා. සිල් රකින්න පිරිස පෙළඹෙනවා. හැබැයි ස්වාමීනි, දැන් පෙරට වැඩිය අතීතයට වැඩිය මේ වෙන දෙයක් අපිට ඇවිල්ලා තිනවා, අපි ආක්‍රමණය කළ තිනවා. ඒ තමයි මේ නවීන තාක්ෂණය. සමහරට සිල් ගන්න කෙනෙකුට සිද්ධ වෙලා ඇති රූපවාහිනියක් ළඟ, ගුවන් විදුලියක් ළඟ. සමහරට සිල් ගත්ත වෙලාවේ එදා දවසෙත් සීලයක් තුළ ඉන්න ගමන් සමහරට තමුන්ගේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න වෙයි, සමහරට ඉන්ටර්නෙට් යන්න වෙයි. මේ අභියෝගයත් එක කොහොමද ස්වාමීනි, මේ කල කෙනෙක් විශේෂයෙන් තරුණෙක් තරුණියක් සීලේ ජය ගන්නේ කොහොමද ස්වාමීනි? එතනදී විමල් අපි කල්පනා කරන්න ඕනේ අපේ සමාදන් වෙච්ච සීලේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සත්තු මරණයකින් වැළකීලා ඉන්න. ඒ වගේ ඒ සීලේ ගැන අවබෝධයක් තියාගෙන අපි හිතමුකෝ දැන් වැඩට යන දරුවෙක් නිමාඩු ගන්න බැරි නිසා එදා දවස සිල් සමාදන් වෙනවා. එයාට පරිගණකයක් පාවිච්චි කරන්න වෙනවා. එයාට දුරකථන ඇමතුම් ගන්න වෙනවා. එයාට තමන්ගේ ජීවිතයේදී ඒ ඒ කාරණාවලදී තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා. ඒකට තමන් සිහියෙන් ඉඳගෙන අර සිල් බිඳෙන්නේ නැති වෙන්න. අපි හිතමුකෝ දැන් ඔන්න දුරකථනය ඔන් කරනකොටම සින්දුවක් ඇහෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? ඒ සින්දුව දැන් අපි සිල් සමාදන් වෙලානේ නැටුම් ගැයුම් වාදන අහන්නේ නැහැ කියලා. එතකොට අපි මොකද කරන්න වෙන්නේ? අපි ඒ සින්දුව උවමනාවෙන් අහන්නේ නැතුව අපි දමකෝ දුරකථනේ ආන්සර් කරනකම් අපි පැත්තකට කරලා බලන් ඉන්න. එතකොට තමයි තේරෙන්නේ දුරකථනේ දැන් ආන්සර් කරගෙන පිළිතුරු දෙන්න පටන් ගත්තා. එතකොට ආයේ කන ළඟට කරගෙන මොකද කරන්නේ? ඔන්න ඒ කන කතාව පණිවිඩය කරගෙන. එහෙම නැත්නම් කනට තියාගෙන ඉන්නකොට සින්දුවක් ඇහෙනවා නම් මේ කනත් අනිත්‍යයි, කනට ඇහෙන සද්දත් අනිත්‍යයි, කනේ විඤ්ඤාණයත් අනිත්‍යයි, මේ තුනම එකට එකතු වීම නම් වූ ස්පර්ශයත් අනිත්‍යයි, අනිත්‍ය වූ ස්පර්ශය නිසා හටගන්න යම් විදීමක් ඇද ඒකත් අනිත්‍යයි, අනිත්‍ය වූ දේ දුකයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා සින්දුව ඉවර වෙනකම් අනිත්‍ය භාවනාව වඩනවා. දෙවන්ත කුසලයක් උපදිනවා. ඒකට අපි සින්දුව උමනාවෙන් දාලා ඇහුවේ නැත්නම් අපේ සිල් බිඳෙන්නේ නැහැ. අපි ඒක ආසාවෙන් අහන්නේ නැත්නම්, කැමැත්තෙන් අහන්නේ නැත්නම් අපේ සිල් බිඳෙන්නේ නැහැ. නැත්නම් එහෙම දැන් අපි සිල් සමාදන් වෙලා ඉන්නකොට පන්සලට අල්ලපුවත් ඒ මනුස්සයා හයියෙන් සින්දුවක් දැම්මොත් එහෙම පන්සලේ සිල් ගත්ත ඔක්කොගෙම සිල් බිඳෙන්නේ නැහැ. සින්දුව ඇහුණානේ. නෑ, එහෙම නෑ. තමන් කැමැත්තෙන් උවමනාවෙන්ම සිල් බිඳ ගන්න අදහසින් නේද සිල් බිඳෙන කාරණයක් කරනවා නම් තමයි සීලය බිඳෙන. ඒ නිසා දැන් උපෝසතේ සමාදන් වෙච්ච කෙනෙක් හවස හතරට ගෙදර යනවා සිල් පවාරණය කරන්නේ නැතුව. අම්මා අසනීපයි ගෙදර යන්න වෙලා තියෙනවා. ඒතර පන්සලේ නැතුව අසපුවේ නැතුව යනද දැන් බස් එකේ යනකොට බස් එකේ නානා ප්‍රකාර කවි සින්දු දාලා. ඒතකොට ඉතින් කරන්න තියෙන්නේ අර මං කියපු විදියට කන අනිත්‍යයි, කනට ඇහෙන සද්ද අනිත්‍යයි කියලා මේ විදියට මානසිකාර කර කර සිහි කර කර යනවා, අනිත්‍ය භාවනාව කර කර. ඒතර එදා දවසේ අපි සීලයටත් එහා ගියපු භාවයක් ඒ දක්ෂක වෙලා කරගෙන යනවා. ඒ වගේ අපි අපේ තාක්ෂණික මෙවලම් භාවිතා කරද්දී සීලය බිඳෙනවාද කියලා හොඳට සිහියෙන් ඉඳගෙන නොබිඳෙන තත්ත්වයට පත් කරගන්න. ඕන අපි දඟත්තොත් එහෙම ඕන ඉන්ටර්නෙට් යනකොට අපි ඕන YouTube හරි එහෙම නැත්නම් Facebook හරි මොකක් හරි ඒ සමාජ මොකක් හරි කර මාධ්‍යයකට යනකොට අපි නොදැකිය යුත්තක් දකිනවා. අපිටම නරක පින්තූරයක් දකිනවා. ඒතර අපි දැකපු ගමන් ඇස අනිත්‍යයි, ඇසට පෙනෙන රූප අනිත්‍යයි, ඇසේ විඥානය අනිත්‍යයි කියලා ඕන සිහි කරනවා. එහෙම නැත්නම් යටිපතුලේ ඉඳලා උඩට කෙස් වලින් යටට හමකින් වහපු මේ රූපේ ඔන්න අසූචිනේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර කියලා අසුභ
භාවනාව වඩන්න පටන් ගන්න. ඒතර රාගය උපදින්නෙත් නැහැ. සීලයක් සමාදන් වෙලා ඉන්නේ කියලා සිහියෙන් ඉඳගෙන අපි ඒක කරනවා. දැන් රහතන් වහන්සේලා ඉස්සරහටත් එන්නේ නැතිනේ එක එක නාටිකංගනාව. එක එක අය එන්නේ නැතිනේ. ඒ ආවට පස්සේ උන්වහන්සේලා බය වෙලා දිව්වේ නැහැ. උන්වහන්සේලා දකින්න ඕන විදිහට දැක්කා. යථාර්ථයෙන් දැක්කා. සිල් බින්දෙන්නේ නැති වෙන්නේ ඒ රූපෙ දිහා බලන් ඉන්න ඇති. කොහොමද බලන් ඉන්නේ ඇත්තේ? යටිපතුලේ ඉඳලා උඩට කෙස්වලේ යටට හැමකින් වහපු රූපේ අසූචි ගොඩක්නේ කියලා සිහි කර කර ඉන්නයි තියෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? හරි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට උන තියෙන කොච්චර ලස්සන කෙනෙක් ආවත් අපිට කරන්න තියෙන්නේ අනේ ශෝක්නේ ලස්සනයිනේ කියලා නෙමෙයි කරන්න තියෙන්නේ. අපිටත් තියෙන්නේ අසුබය වැඩෙන විදිහටම දකින්. ඒ වගේ යම් තාක්ෂණ උපකරණ පාවිච්චි කරනවද, රැකී රක්ෂා කරනවද, උපෝසතේ සමාදන් වෙලා ඒ වෙලාවට සීලය බිඳෙන්නේ නැති ස්වභාවයකින් සීල රැකගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අර්බුදයක් වෙනවා. ස්වාමීනි, දැන් ඔය සීල සමාදන් වෙච්ච දවසට තව මිනිසුන්ට විවිධ කුකුස් තියෙනවා. ඒ තියෙන කුකුස් අතර තමයි සමහර වෙලාවට නිදාගන්නේ කොහොමද? එතකොට නිදාගන්න ඇඳ කොහොමද හදාගන්නේ සමහර වෙලාවට? දැන් සමහර අයට දැන් සීලියත් එක රැට ඉන්න වෙන්නේ ගෙදර. හැබැයි දැන් පූජනීය තැනක ඉන්නවා නම් බේරෙන්න පුළුවන් ටිකක්. මෙන්න මේ වගේ කුකුස් තියාගෙන සිල් සමාදන් වෙන එක. ඒකවල විමල් ඒකෙදි තියෙන්නේ දැන් හුඟක් ඔය අම්මලා බලන දෙයක් තමයි දැන් සිල් අරගෙන ඇඳක නිදා ගන්න හොඳ නැහැ කියලා බිම නිදා ගන්න. නේද? අපි අර ඉස්සලා සූත්‍රයේදී අපි කියුවා මේ සිල් සමාදන් වෙලා ඉන්නකොට ඇඳක පැදුරක හෝ බිම නිදා ගන්න රහතන් වහන්සේලා. නේද? අපි මේ අම්මලා දස සිල් අට සිල් සමාදන් වෙලා අපි මේ ස්වාමීන් වහන්සේලා විදිහට 227 සිල් සමාදන් වෙලත් ඇඳන් වල සැතපෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. උච්චාසයන මහාසයන වෙන්නේ නෑ. ගෙදර තියෙන ඇඳ මේ මකුණ කන පොළු කැඩිච්ච මේ මදුරුව වට කරගෙන කන මේ ඇඳේ මොන සැපක්ද? එනිසා ඒක උසස් ආසනයක් මහාසනයක් වෙන්නේ නැහැ. එනිසා බිම බුදියා ගන්නවා කියන එක මහා මෝඩ වැඩක්. ඒක මේ අනවබෝධයෙන් කරන එකක්. ඊළඟට අපි ගත්තොත් අපි දැකලා තියෙනවා විමල් ලෝකේ හොඳම කාරණේ තමයි වැඩසටහන ඉවරලා හතරට අසපුවෙන් අම්මලා වේගෙන් යනවා පුණ්‍යානුමෝදනාව අවුස්සේ. මොකද කියලා බලපුවම දූවගෙන ගිහිල්ලා බස් එකේ සීට් එකක් අල්ලගන්න. අම්මා බස් එකේ සීට් එකේ හොන්දට ඉඳගෙන ගිහිල්ලා ගෙදර බිම බුදිනවා සිල් බින්දනවා කියලා. ඒකට ඒකේ තේරුමක් නැහැ නේ විමල්. ඒ නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේක කරුණු කාරණා තේරුම් ගන්න. අර ඉතින් සමහරුන්ගේ හිත්වල තියෙන එක එක වැරදි අදහස්. ඒ විදිහට සමහර પરම්පරාවෙන් ඇවිල්ලා සමහර ඔහේ කතා වෙලා එහෙම නැහැ. හරියට සීලය රැකෙන්න ඕනේ. සීල ගෞරවයෙන්. ඒතර ඒකෙදි දැන් අපිටම ස්වාමියායි බිරිඳයි ගෙදර යනවා. එදාට පිරිවිරකට පරිස්සමට ජීවත් වෙනවා. එතකොට පහවදා උදේ පන්සල් සමාදන් වෙලා එහෙම නැත්නම් තමන් කැමති සීලයක් සමාදන් වෙලා ආපහු සාමාන්‍ය ජීවිතය ගත කරනවා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා සීලය කියන එක ගෞරවයෙන් රකින්න ඕනේ. ඒ සීලයේ තියෙන කරුණු කාරණා තේරුම් අරගෙන ඒ සිල් දිබින්දෙන්නේ නැති පමණට තමන්ගේ කටයුතු පරිහරණය කරගත්තා නම් හරියනවා. ස්වාමීනි, විශේෂ අභිමානයක් ඇති කරගන්න වෙනව නේද මේ උපෝසත සීලය පිළිබඳව? මොකද සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි සීල් ගන්න ලැජ්ජයි. නේ නේ, මෙතනදී දැන් මේ ලස්සන දේශනාවක් තියෙනවා වාසෙට්ටු උපෝසත සූත්‍රය කියලා. ඒ කියන්නේ උපෝසතේ ගැන වාසෙට්ට කියන උපාසකයාට වදාළ දේශනාව. වාසෙට් ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මාගේ ප්‍රිය ලේ ඥාතියෝ මේ අටාංග උපෝසතේ සමාදන් වෙනවනම් රකිනවනම් ඒ මාගේ ප්‍රිය වූ ලේ ඥාතීන් හටද බොහෝ කල හිත සුව පිණිස පවතිනව නේද කියලා. ඔය විදිහට අහගෙන අහගෙන ගිලා රජවරු සිටුවරු ඇමතිවරු එතකොට මේ අඩුකුලිය අය පවා සිල් ගත්තොත් එයාලට ඒක මහත්ඵල මහානිසංස වෙනව නේද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් හස දේශනා කරනවා වාසෙට්ටේනි ඒ එසේම වෙනවා කියනවා. වාසෙට්ටේනි එසේමයි කියනවා. ඉඳින් වාසෙට්ටේනි සියලුම ශාස්ත්‍රියෝත් මේ අෂ්ටාංග උපෝසතේ සමාදන් වාලා ආරක්ෂා කරනවා නම් ඒ සියලුම දෙනාට ඒක හිතසුව පිණිස යහපත පිණිස සැපේ පිණිස පවතිනවා කියනවා. ශුද්‍රයෝ එතන වෛශ්‍යෝ බමුණෝ කවුරුණත් මේක එහෙම වෙනවා කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා පින්වත් වාසෙට්ට මේ ඉඳින් මේ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝක සත්වයාම මේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා රකිනවා නම් ආරක්ෂා කරනවා නම් දෙවියන් මරුන් බඹුන් සහිත වූ මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත වූ දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝකයාහටම
බොහෝ කල්ලේක හිත සුව පිණිස පවතින මුළු ලෝකෙටම උපෝසතේ රකින්න පුළුවන් නම් ඒකත් හොඳයි කියනවා. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ මේ උපෝසතේ වටිනාකම ගැන කියන හැටි ඊළඟ සූත්‍ර දේශන අවසානයේ කියනවා වාසෙට්ටේනි මේ මහා සාල භුක්ෂෝ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්න හැකි වෙත්නම් මේ එතකොට මේ බුදුරජාණන්සේ මේ වෙලාවේ වැඩ ඉඳලා තියෙන සල්වනාන්තරයේක වාසෙට්ට මේ සල්වනාන්තරයේ තියෙන සල්ගස්වලට උපෝසත සීලය රකින්න පුළුවන් නම් වාසෙට්ට මේ මහා සාල වෘක්ෂයන්ටද බොහෝ කල හිතසුව පිණිස පවතිනවා කියනවා. සීල් සමාදන් වෙලා උපෝසතේ ගන්න එක. එතකොට මේ සල්වනාන්තරයේ තියෙන සල්ගස්වලට උපෝසතේ සමාදන් වෙන්න පුළුවන් නම් ඒ සල්ගස්වලට පවා හිතසුව පිණිස යහපත පිණිස සැපේ පිණිස පවතිනවා කියනවා. මිනිස්සු වූ පුද්ගලයන් ගැන කවර කතාද කියනවා. මිනිස්සු සීල් ගන්න එක ගැන කවර කතාද කියනවා. ඉතින් එතකොට හිතන්න විමල් මේ උපෝසත සීලය කියලා කියන්නේ මහා සුන්දර සීලයක්. මහත්ඵලයි මහා නිසංසයි. අනික එක දවසක් උපෝසතේ සමාදන් වුණාම තියෙන වටිනාකම ගැන අපි කිව්වේ. මුළු තුන්ලෝ මේ හැම තැනම තියෙන මුළු මුතුමැණික් රත්තරන් එකතු කළත් ඒකේ වටිනාකමට සමාන කරන්න බෑ කියලානේ. ඉතින් ඒ නිසා විමල් එතනදී අර සමහරු නවාංග උපෝසත සීලය කියලා සමාදන් වෙනවා. එතනදී වෙන්නේ අර මේ අෂ්ටාංග උපෝසත සීලයත් එක්ක අර අප්‍රමාණ චේතෝ විමුක්තියත් මහග්ගත චේතෝ විමුක්තියත් පදනම් කරගෙන මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පදනම් කරගෙන එදා දවස තවත් සීලයක් විදිහට සමාදන් වෙලා ඒකත් සීලයක් විදිහට සමාදන් වෙලා මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඇතුව ජීවත් වෙනවා කියනවා. ඒතර ඒක නවාංග උපෝසත සමේ උපෝසතේ කියලා සමහරු හඳුන්වාගෙන මේ විදිහටත් රැකගෙන යනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. ස්වාමීනි අවසරයි. දැන් මෙතෙක් අපි සීලය පිළිබඳ බොහෝ කරුණු කාරණා කතා කළා. හැබැයි දැන් අපට දැන් ඉස්සරහට ප්‍රශ්න එයි. ඔබ අපට WhatsApp හරහා ප්‍රශ්න එවයි. ඔබ සිල් සමාදන් වෙලා නැත්නම් අද ඉඳලා සිල් සමාදන් වෙන්න ආසාවක් ඇති වෙයි. ඉතින් ඒ නිසා තමයි අද ධර්ම දානේ දීපු අයට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඔබ කෙනෙක් අලුතෙන් සීලයට පෙළඹෙව්වා වෙනවා. ඔබ ධර්ම දානේ දුන්නා වෙනවා. ඒ නිසා ස්වාමීනි දැන් පුණ්‍ය අනුමෝදනාවට වෙලාව. අද දවසේ තාරුණ්‍යයට මග කියන දෙනෙත සදහම් කතිකාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් මංජුල විතාන මහතාත් උපේක්ෂා ප්‍රේමරත්න මහත්මියත් ඒ වගේම නවම් විතාන පුංචි පුතා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා. ඉතින් රැස් කරගන්න රේදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජවරුන්ට, නාගරාජවරුන්ට, හැප හැම දෙනාගේම ඉෂ්ට දෙවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝද, බ්‍රහ්මයෝද, නාගයෝද මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙලා වහවහා සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න රේදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් මංජුල විතාන මහතාත්, උපේක්ෂා ප්‍රේමරත්න මහත්මියත්, ඒ වගේම නවම් විතාන පින්වත් පුතාත් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා අද දවසේ ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනා, දැක බලා සතුටුන හැම දෙනා, ඔබ අප හැම දෙනාම නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. වහවහා සසර දුකින් ඇත මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න රේදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, අසපු වාසී ලෝ වාසී මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න රේදුන සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත්, විශේෂයෙන් ඇමරිකාවේ පදිංචි පින්වත් මංජුල විතාන මහතාට, උපේක්ෂා ප්‍රේමරත්න මහත්මියට, ඒ වගේම නවම් විතාන පොඩි පුතා ඇතුළු ඒ අද දවස ධර්ම දේශනාව විකාශනය සඳහා දායකත්වයේ දරපු සෑම සියලු දෙනාට, දැක බලා සතුටුන හොඳයි කියා අනුමෝදන් වුණ හැම දෙනාට, ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන දායකත්වයේ දරන, ඒ වගේම ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කරන හැම දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත් හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සිතන පතන සිතුම් පැතුම් ඉටු වේවා, කායික මානසික දුක් පීඩා දුරු වේවා, කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා, මේ ගෞතම බුද්ධ ශාසනය මමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.